චුති සිත එන්නේ තමන් නිතරම හිත දැන් මං සමා කට්ටිය කියනවා මැරෙන අපවත් මැරෙන වෙලාවට අර ස්වාමීන් පිරිත් කියන යනවනේ එතකොට ගොඩක් විට කියනවා මේ යතුරු කැලල හොයනවලු සමාක අවස්ථාවේදී ඒගොල්ලන් මට කියන මම එකපාරක් ගියා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක ගාව ඉඳලා මම ඉතින් ස්වාමීන් එක්ක වැඩියා යතුරු කැලල හොයනවලු සමාක කවුන්ට් එක මෙතන තියෙන කියලා කියනවලු ඒ කියන්නේ ඉතින් නිතරම ඒක there's more chances of that what you always thinking that there are more chances එහෙම කියන්න බෑ ඒක මිතුවා කියලා මොකද සෝවාන් වුණොත් තමයි එහෙම control එකක් තියෙන්නේ නැත්තම් කුසල් කරගෙන ගියත් ඒ වෙනස් වෙන එකක් වෙන්න පුළුවන් අන්තිම මොහොතේ සමහර පින් කරුවා වගේ පේන බලනකොට නරක තැන කිපදිලා තියෙනවා යා ඒක අර සෝවාන් ඵලයෙන් තමයි ඒක මොකද දන්නවද ඒක වෙන හැටි ඒක මං කිව්වේ නැද්ද ඒවා මොකද ඒක ඇත්තට එන්න ටිකක් මං හිතනවා මම අරක බෑග්ග්‍රවුන්ඩ් හදාද හිටියා ඒ කියන්නේ අන්තිමට මැරෙනකොට කොහොමද අපවත් වෙන්නේ කියන්නේ අන්තිම thought එකනේ ඒ thought එක ඉන්ෆ්ලුවන්ස් වුනේ තින් නිදිමතින් ඒ මොකද්ද මොන බ්‍රේන් එකද වැඩ කරන්නේ සත් ඔව් සත්තමලිය එතකොට හදිස්සි අපිට මේ මොකද රාග සිතුවිල්ලක් ඇති රාග ෆීලිං එකක් ඇති වෙලා ඒක මොන මොලේද වැඩ කරන්නේ සත්තමලේ එතකොට කේන්තියක් ගිහිල්ලා හරි ඉරිටේෂන් වෙලා ඉරිටේට් වෙලා කොයි වෙලා මොන මොලේ දේලා වැඩ කරන්නේ සත්තමලේ එතකොට තව මොකද්ද මේ නිකන් ඩල් ගතියක් ඒ කියන්නේ මොන බය ගතියකින් සැක ගතියකින් උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ එහෙම නිකන් එහෙම මයින්ඩ් එක තියෙන කාගාවද ඒ සාමාන්‍යයෙන් සත්ත මොලේ තමයි වෙලට වැඩ කරන්නේ. ඉතින් අන්න ඒවා වැඩ කළා තියෙනකොට ඒ අන්තිම මොහොතේ chances වැඩි. ඒ ලෝකයකට වැඩ නැහැ. ඒක තියෙනවා ප්‍රමාණ 5 precepts රැකගෙන ඒක තියෙනවා balance එක කෙලින්ම ඔක්කොම සත්තු මොලේ නැහැ. හැබැයි සත්තු මොලේට ළඟ ලෝකයක් තමයි මනුෂ්‍ය ලෝකෙත්. ඒකනේ අපිට සත්තුන් පේන්නේ. සත්තුන් පේනවා කියන්නේ මේ විඥාණයට ඒක ටිකක් බරයි. ඉතින් දෙවිවරු පේන අඩුයිනේ අපිට. එතකොට ඒ දෙවි සද්ධා සති සමාධි පඤ්ඤා වීරිය මේ එකක් මුල් වෙලා තමයි ඒකේ ඔපොසිට් අරකේ ප්‍රතිවිරුද්ධ සම්පූර්ණෙම තමයි සද්ධාව. සද්ධාව තිබ්බම මේක අර විශේෂ මොලේ. ඒ කියන්නේ සතිය වැඩෙන විශේෂ මොලේ. මේ වර්තමාන හිත පීඨින ටෙන්ෂන් එක දාන එක. සමාධිය ඔක්කොම විශේෂ මොලේ මනුෂ්‍යන්ට තියෙන. එතකොට මේ ප්‍රඥාව සූත්‍ර බල්ලහරි අනිත්‍ය මෙනිකනේ ඔක්කොම කරන්නේ විශේෂ මොලේ. එතකොට වීර්ය වැඩෙන එක ඒ කියන්නේ එනර්ජයිස් කරන්නේ නිදිමත නෙමෙයි නිකම් මෙහෙම මේ මොනවාද කල්පනාව ගන්න එක විශේෂ මොලේ. ඉතින් මේ විශේෂ මොලේ සාමාන්‍යයෙන් එකක් හරි ස්ට්‍රොง නම් තමයි අපිව සතර පායට නොවැටි හොඳ තැනකට ගෙනියන්නේ. එතකොට සෝවන් වෙනවා කියන්නේ මොකද්ද? සෝවන් වෙන්නේ මේ සතර ඕන මාර්ගඵලයක් ලබන්නේ මේ සතර ඉන්ද්‍රියන් බැලන්ස් වෙලා පින්වතුනි. බුදුරෙගේ බලය බුදුරෙගේ විශේෂ ඥානය තමයි ඔය ඉන්ද්‍රිය පරෝපත්‍ය කියන්නේ ඒක විශේෂ ඥානයක් තියෙනවා ඒක උනාතර පේනවා මේගොල්ලන් ඉම්බැලන්ස් එක කෙනෙක්ගේ සද්දාව වැඩි සතිය අඩුයි ඒ වගේ. ඒතකොට මේ දේශනාව කියනවා ඒක බැලන්ස් කරනවා බැලන්ස් වෙච්ච ගමන්ම අර ධර්ම ඇස එහෙම පහළ වෙනවා. ඒක බුදුරෙගේ තිබ්බ මහා උතුම් මේක. ඉතින් මේ මොනවාද එතකොට බැලන්ස් වෙනවා බැලන්ස් වෙනකොට තමයි අර ප්‍රඥා ඇස එන්න පුළුවන්. ඒ ප්‍රඥා ඇස සෝවාන් වුණා කියන්නේ මේ සතර ඉන්ද්‍රියන් ස්ටේබල්. සද්දා සති සමාධි පඤ්ඤා වීරිය ස්ටේබල්. ස්ටේබල් කියන්නේ ඕන වෙලාවට පණ ගන්නන්න පුළුවන්. ඕන වෙලාවට යට හිතුවකින් සද්දා ඒ ෆැකල්ටිස් ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඕන වෙලාවට ඇක්ටිවේට් කරන්න පුළුවන් කියන්නේ කොහොමද? මරණ වෙලාවට යට ඒක කන්ට්‍රෝල් එකක් තියෙනවා. එතකොට අර පහට යටවත් යටපත් වෙන්නේ නැහනේ. ඒ පහ ඕන වෙලාවට කරගන්න පුළුවන් කියන්නේ ඕනලට ටක් ගාලා හිත ફોකස් කරලා මේවා කරගන්න පුළුවන්. ඒක වඩලා 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 ඒවා සමව වඩලා ඒක ස්ටේබල් වෙලා බ්‍රේන් එකේ. එතකොට අර මොන හරි විපතක් ආවට ටක් ගාලා ફોකස් කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ දැන් සමහරට අපි ගෙවල් වලුණත් පුළුවන් වෙන්න ඕනේ gedara භාවනා කරනකොට gedara hari කොයිරි තැනක අන්තිමටම ඒ ගෙවල් දොරවල් දැනෙන්නේ නැති වෙන විදිහට වඳින කාමරයේදී පොඩ්ඩක් හිත මාස්ටර් කරගන්න ඕනේ ග්‍රහණය කරගන්න ඕනේ. හිතන්න අපි මැරෙන්න වුණොත් ඉතින් අර එහෙම අපිට කන්ට්‍රෝල් එකක් නැත්තම්. ඒ කියන්නේ අපි යම් ස්ථාවරයකට ඇවිල්ලා නැණි පිංගුතනේ. එතකොට අර ඒ දකින්න එකකින් එහෙන එකකින් ඩිටර්මින් කරනවා
අපි කොහෙද යන්නේ කියලා.